පසු බලකුණක්. උතුමාණනි, කලබල වීමට හේතුව කුමක්ද? කුමක්ද සිදුවන්නේ? ඔහු තමයි. කුමක්ද? රාජකීයද සිදුවන්නේ නැහැ? එහෙමයි. ඔබතුමිය නොපැමිණ නිසා රජු රාජකීයද මග හැරලා. කුලදේවතාවිය සීකරමුණුයි හැම දිනක්ම ගත කරන්නේ. රාජකීයද මග හැරිය ඇති නිසා දැන් නිලධාරින්ද නොසන්සුන්. පෙර සීම පසුතැවිලි වෙනවාද? කාන්තාවක් නිසා වරක් මුළු රාජ්‍යම හැර ගියා. දැන් රාජකීයද පැහැර හරිනවා. කුමක්ද එතුමා මේ සිදු කරන්නේ? උත්තමාවියනි, ඇමතිවරු සහ නිලධාරින් අදහස් විමසනවා. ඇයි මගෙන්? ඔවුන් නේද රජුට අදහස් ලබා දීම සිදු කළ යුත්තේ? රජතුමා රාජ්‍ය කටයුතු මගහැර ඇති නිසා රාජකීය ලේකන කොට ගැහිලා. කුමක්ද? එසේනම් ඒ ලේඛන රැගෙන ඔබ වහාම මෙහි පැමිණෙන්න. දැන්ම කුමකටද? ඔහු නොකරනවා නම් මා එය කළ යුතුයි. පරීක්ෂා කිරීමට ලේඛන සියල්ලම රැගෙන එන්න. උත්තමාවියනි, ඒ කටයුතු කිරීමට ඔබතුමීට බලයක් නැහැ නේද? සිටිය යුත්තේ රාජ්‍ය ගැනයි. රාජ්‍ය දැන් අවුල් සහගතයි. ඒ නිසා මෙය මා නොකළහොත් රාජ්‍ය කඩා වැටේවි. වහම රැගෙන එන්න. හොඳයි. ආහාර සූදානම්ද? ඇයි ඔච්චර හදිසි? කෑම හදන්න උදව් කළා වගේනේ. මෙන්න. එය කාන්තාවන්ගේ රාජකාරියක්නේ. ඇයි පිරිමින්ට හදන්න හොඳ නැද්ද? අපේ කාලේ නම් කෑම හදන්නේ දෙගොල්ලම එකට එකතු වෙලා තමයි. ඉතින් ඒකේ තියෙන වැරද්ද මොකද්ද? ඔබේ කාලේ පුරුෂයන් එතරම් නිවට. ඇති ඇති ඔය ඇති. වාද කිරීම නවත්තලා ආහාර ගන්න. රසද බලන්න මං හැදුවේ. ආ සදුවේ ඔබ කාලම බලන්නකෝ. හොඳයි නේද? කවදාවත් මේ වගේ නීරස දෙයක් කෑවේ නැහැ. ඇත්තටම එච්චර නරකද? ඇත්තටමයි. ඔබ මින්පසු කිසි දිනක ආහාර පිසින්න එපා. පුලියන්ට ඉඩ දෙන්න. වන්තියන්, මේ අහන්න, කවදාවත් මං ආයේ කෑම හදන්නේ නැහැ. මේ ඉන්න. වන්තියන්, ඔබ ඇයිගේ හැඟීම් වටහා ගන්න. ඇය ඔබ වෙනුවෙන්මයි මහන්සි වී මේ ආහාර සැකසුවේ. සිත නොරිදවා පවසන්නයි තිබුණේ. එතරම් සිතුවේ නැහැ මම. වහම ගොස් කැඳවාගෙන ඉන්න. වර්ෂාවත් අදයි. ජීවිතේටම මම අදයි මුලින්ම කෙනෙක්ට මෙහෙම කෑමක් හැදුවේ ඔයා වෙනුවෙන් ඒකත් කළේ හොඳයි ආපසු යමු මම ගොස්සේ සියල්ලම අනුභව කරන්නම්. කෑවේ නැත්තම් මං ඔයත් එක්ක තරහ වෙනවමයි. එකඟයි. යමු. මේ කෙනකොස් අදාළ නිලධාරීන්ට දෙන්න. වසන්ත කාලයේ වගා කටයුතු සඳහා මහඟු උපකාරයක් වේවි. එහෙමයි. උත්තමාවියනි, ඔබතුමියට වෙහෙසයි. විවේක ගන්න. මේ ලේඛන සැකසීම ඉතා අපහසුයි. වරදක් වුවහොත් හානියක් සිදුවේවි. දැන් පිටත් වෙන්න. හොඳමයි. මොයින්?
උතුමාණෙනි දැන සිටියේ නැහැ පැමිණෙන බව. ඇත්තටම මට සමාවෙන්න මොයින්. ජෙන්හන් පෙවසුවා රාත්‍රිය පුරාම තින්චින් සමග ඔබ වෙහෙස වී ලේඛන සැකසූ බව මේ සියල්ලටම හේතුව මා රාජ්‍ය කටයුතු පෙරහැර හැරි නිසායි. මෙතන සිට මේ සියලු කටයුතු මම නැවත සිදු කරන්නම්. දැන් විවේක ගන්න. මා නිසා ඔබ වෙහෙසට පත් වෙලා සිටින්නේ. ඇතෙන් මුතුමාණෙනි ඒ ජනතාවගේ වාසනාවක්. ඔබට හැකියාවක් තිබෙනව නම් පමණක් මාට රාජ්‍ය කටයුතු වලට උපකාර කරන්න. එය මහත් සතුටක්. ජියනුවේ නවතින්න. මුතාවෝ ඔබ? ඔබ මෙහි? බටහිර දෙසින් බලවත් රාක්ෂයෙකුගේ හඬක් ඇසුන නිසායි මෙහි පැමිණියේ. මින් පෙර මෙවැනි දෙයක් සිදුවේ නැහැ. ඒ ජල රකුසද? එසේ විය නොහැකි. පියාණන් ඔබ හා එක් ඔහු සිර කළ බන්ධනය ඉතා බලවත්. ඔහු හැර බලවත් රාක්ෂයින් තව සිටීද? සොයා බලමු. වර්ෂාවට අසු නිසා අය අසනීපෙන් වගේ. කුමක්ද කරන්නේ? මෙහිදී කිසිවක් කළ නොහැකි. වෙනත් තැනකට ඇයව අප ගෙන යා යුතුයි. මොහුගේ වන්තියන්ට කරදරයක් සිදුවේවි. මාහටත් ඔබ මොහුව සොයා ගොස් විනාශ කරන්න. මගේත් අරමුණේ යයි. වැටහෙන්නේ නැතිද? ඔහුට තනිව නිදහස් විය නොහැකි. කවුරුන් හෝ සිතාමතා මේ කළ බව පැහැදිලි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔබ දෙදෙනා විනාශ කිරීමටයි. ඔහු භයානකයි. වන්තියන්ව සොයා නොගතහොත් අනතුරක් සිදු වේවි. ඔබේ පියාණන්ටත් ඔහුව පරාජය කිරීමට නොහැකි වූයේ තනිව සටන් කළ නිසායි. ඔබ වන්තියන් හා එක්ව සටන් කළ යුතුමයි. ඔහුව පරාජය කිරීමට නම් උපකාර කළ හැකිද? කළ නොහැකි.